ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ගති නොව සිතින් එකට බැඳෙමු. කොවිඩ් හේතුවෙන් පීඩාවටපත් ඔබට සහනයක් වන්නට සියත ලෙන්ගතුකම ඔබේ ගමේ ආගමික සිද්ධස්ථානය වෙත. වයස අවුරුදු 44යි. ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියයි. මෙරට පස්වන කොරෝනා මරණය වැලි කන්ද රෝහලින් වාර්තා වෙයි. රෝගීන් ගණන 162 දක්වාත් ඉහළට. ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුල වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1200 ඉක්මවයි. මුක ආවරණ නොමැතිවීමෙන් ඇමරිකාවේ හෙදියන් සහ වෛද්‍යවරුන් දැඩි අර්බුදයක. කොරෝනා මර්ධන වැඩසටහන තවත් විධිමත්ව ඉදිරියට. සියලු තීරණ විශේෂඥ උපදෙස් අනුව ජනපති කියයි. ජනතාවට සහන ලබා දීමේදී විනිවිද භාවයකින් කටයුතු කරන්න සජිත් රජින් ඉල්ලයි. COVID-19 උපත සිදු වූ චීනය සියල්ල අමතක කර එවරස්ට් නගී. දුව කොරෝනා, පුතා කොවිඩ්. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටදී සිදු වූ පස්වන මරණය අද උදෑසන වැලිකන්ද රුහලෙන් වාර්තා වුණා. එම පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ අරල ගන්විල ජයපපුර පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. මේ අතර මෙරට COVID-19 වෛරසය ආසාදිත සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී තවත් පුද්ගලයෙකු අද උදැසන ජීවිතක්ෂයට පත් වුණා. ඒ පොළොන්නරුව වැලිකන්ද රෝහලේදී. ඒ අනුව COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගියා. කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට මියගිය පස්වන පුද්ගලයා 44 හැවිරිදි වේහි පසුවන අතර ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ජීවිතක්ෂයට පත් වූ මෙම පුද්ගලයා ඉතාලිය සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ පුද්ගලයෙක්. පසුගිය මාර්තු 23 වන දින වැලිකන්ද රෝහලට මෙම ආසාදිතයා ඇතුළත් කර ඇති අතර මාර්තු 26 වන දින දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියේදී මෙලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙම පුද්ගලයා වෙනත් කිසිදු අසනීපයකින් පෙළී නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වනවා. මේකේ පුද්ගලයාගේ අවසන් කටයුතු අද අරලගන්විල විජයපපුර පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි වලට අනුවයි. මෙතර මෙරටින් වර්තා වන නව කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේ වන විට තවත් නව කොරෝනා වෛරස ආසාදිත රෝගීන් 11 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. මෙතර මේ වන විට පුද්ගලයන් 25 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. වෛරසය හේතුවෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. එසේම රෝගීන් 130 දෙනෙකු තව දුරටත් වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා. මේ අතර මතුකම නවුත්තුඩුව ප්‍රදේශයේ පසුගිය දසවනදා දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයෙකු කන්දකඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වී පසුගිය මස 24 වන දින සිය නිවස වෙත ගොස් තිබෙනවා. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා ඊයේ දින ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මතුකම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත දැනුම් දී කළුතර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වීමෙන් අනතුරුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එලෙස තහවුරු වීමත් සමග මෙම කොරෝනා ආසාදිත පුද්ගලයා IDH රෝහල වෙත මාරු කර යැවීමට කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. මට කතා කරලා කිව්වා මේ උණ නෑ බඩ රිදෙනවා උගුරේ පොඩි හෙමපටල ගතියක් තිබෙනවා ඒක නිසා මොකද කරන්න කියලා. එතකොට අපි උපදෙස් දීලා අතුලත් කරා නාගොඩ කළුතර මහ රෝහලට. අවශ්‍ය යාවශ්‍ය සෑම්පල් අරගෙනමින් අනතුරුව කොරෝනා වෛරස් එක ශරීරගත වෙලා කියලා
අපිට දැනුම්මිල තිබෙනවා. COVID-19 වෛරසයේ හේතුවෙන් මෙවන විට වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටබවට ඇමරිකාව වාර්තා වෙනවා. ඇමරිකාවෙන් මෙවන විට COVID-19 වෛරසය සදනය වූ පුද්ගලයන් 278,492ක් වාර්තා වෙනවා. සිදු වී ඇති මරණ සංඛ්‍යාව 7403ක්. ඊයේ දිනේ පමණක් එරටින් නව ආසාදිතයින් 30,088ක් වාර්තා වූ අතර මරණ 1,200ක් වාර්තා වුණා. අමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයෙන් ගත වූ පැය 24 තුරදී නව මරණ 562ක් වාර්තා වී තිබුණා. ඒ එම ප්‍රාන්තයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කරමින් නිව්යෝක් නගරයේ ලක්ෂයකට අධික පෙරසක් මේ සඳහා ගොදුරු වෙලා තිබෙනවා. එයින් 3000කට අධික පෙරසක් නිව්යෝක් නගරයේ පමණ ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. දවසක ස්පාඤ්ඤයේ, ඉතාලියේ දැන් ඇමරිකාවේ 1000ක් ජීවිතක්ෂයට පත් වෙනවා කියලා කියන්නේ කොතරම්නම් දරුණු දෙයක්ද? ඒ හේතුවින්ද තමයි මිනිස්සු කියන්නේ ගෙදරට වෙලා ඉන්න තමන්ට අවශ්‍ය අවස්ථාවකදී පමණක් ගෙදරින් පිට වෙන්නේ. මේ හැම රටකම ජනාධිපතිවරු හැම රටකම මේ රජයවල් ඔබට නීති මාලාවක් දීලා තිනේ. ඒ නීති පිළිපදින් එය තමයි වෙන්න ඕනේ දේ. ඇමරිකාවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නතර කිරීම සඳහා සියලු පුරවැසියන්ට රෙදිවලින් සැකසූ මුඛ ආවරණ හෝ ස්කාෆ් පැළඳීමට උපදෙස් ලබා දීමට දවල මන්දිරයේ සූදානම් වෙනවා. එමෙන්ම ඇමරිකාවේ ප්‍රධානතම මුහුණු ආවරණ නිෂ්පාදන සමාගම වන 3M වෙත දවල මන්දිරය නියෝග කර ඇත්තේ කැනඩාව සහ ලතින් ඇමරිකාව වෙත N95 වර්ගයේ මුහුණු ආවරණ අපනයනය වහා තහනම් කරන ලෙසයි. The CDC is advising the use of non-medical cloth face covering as an additional voluntary public health measure. So it's voluntary. You don't have to do it. They suggest it for a period of time. අද වන විට දෙවනුවට වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වෙනවා. එරට ආසාදිතින් 119,827 දෙනෙකු වාර්තා වන අතර පුද්ගලයන් 14,681 දෙනෙකු එරටදී කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අසාදිතින් 119,199ක් ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර එරට වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11,198ක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර මෙවැනි විට ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන සමස්ත අසාදිතින් සංඛ්‍යාව 5,550ක් වන අතර සිදු වී ඇති මරණ සංඛ්‍යාව 30ක් බවට පත් වී තිබෙනවා. මේ මොහොත වෙනිට ගෙවුණු අය කිහිපය තුල අපට ලංකාවේ විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ලබන දරුවන්ගේ දෙමව්පියන් විශාල කලබගෑනියකට හා තාම කුතුහලයකට ලක් වී අපට දුරකථන ඇමතුම් ලබා දෙනවා අපේ ළමයින්ට ඕස්ට්‍රේලියාවෙන් යන්න කියලාද කියලා. මේක අමූලික බොරුවක්. මිනිස්සුන්ට කොරෝනා වලින් ගින්දර හැදලා තවදුරටත් ගින්දර දාන්න එපා, කබලෙන් ලිපට දාන්න එපා. අපේ මෙහි අධ්‍යාපන ලබන දුවදරුවන් හොඳින් සිටිනවා. මේ අතර COVID-19 රෝගීන් මියගිය 3,300කට වැඩි පිරිසකට ගෞරව දැක්වීම සඳහා අද ජාතික ශෝක දිනයක් ලෙස චීනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව චීනය අද පෙරවරුවේ රට පුරා විනාඩි 3ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කර තිබෙනවා. පසුගිය වසරේ අගභාගයේදී චීනයේ වුහාන් නුවරින් කොරෝනා වසංගතය ආරම්භ වුණා. එතැන් සිට වෛරසය ලොව පුරා පැතිරී ඇති අතර එය මිලියනයකට අධික පිරිසකට ආසාදනය වී තිබෙනවා. මෙතර COVID-19 ගෝලීය වසංගතයේ හමුවේ නේපාලය එවරස්ට් කඳු ශිඛරය තරණය කිරීම අතීතවා තිබේදී චීනය එය දැනටමත් ආරම්භ කර තිබෙනවා. ලොව උසම කඳු ශිඛරය වන එවරස්ට් කඳු මුදුන පිහිටා ඇත්තේ චීන සහ නේපාල අතරයි. එය දෙපාර්ශවයෙන්ම තරණය කළ හැකි අතර COVID-19 ගෝලීය වසංගතය හේතුවෙන් නේපාලය මෙවර කඳු නැගීමේ වාරය මෙතෙක් ආරම්භ කර නැහැ. එහෙත් චීනය සිය පාර්ශවයෙන් කඳු නැගීම ඊයේ ආරම්භ කළ අතර ඒ සඳහා විදේශිකයින්ට අවසර හිමි වී නැහැ. එවරස්ට් තරණ මෙහෙයුම සංවිධානය කර ඇත්තේ ටිබෙට් කඳු නැගීමේ සම්මේලනය මගින්. මෙතර කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දින 21ක් වසා දෙමුණු ඉන්දියාවේ දැඩි දුෂ්කරතාවකින් රෝහල්ගත වූ මවක් නියුන් දරුවන් බිහි කර තිබෙනවා. එම මව සිය සැමියාද සමග එක්ව උපත ලැබූ දරුවන් දෙදෙනාට කොරෝනා සහ කොවිඩ් යන නම් තබා ඇති බවයි ඉන්දියාවේ රයිපුර් ප්‍රදේශයෙන් වාර්තා වන්නේ. පසුගිය 27 වෙනිදා රයිපුර් ප්‍රදේශයේ BR අම්බේඩ්කර් අනුස්මරණ රජයේ රූහලේ උපත ලබා ඇති නියුන් ගැහැණු දරුවා කොරෝනා යනුවෙන්ද නියුන් පිරිමි දරුවා කොවිඩ් යනුවෙන්ද නම් කළ බව එම දරුවන්ගේ මව වන 27 හැවිරිදි ප්‍රීති වර්මා පවසනවා. කොරෝනා වෛරසය පැතිරෙන වකවානුවක දුෂ්කරතා මැද මෙම නියුන් දරුවන් දෙදෙනා බිහි කිරීම නිසාත් එම දරුවන් උපත ලැබූ පසු රෝහලේ කාර්ය මණ්ඩලයද ඔවුන්ට කොරෝනා සහ කොවිඩ් යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට පටන් ගැනීම නිසා තමා සහ සැමියා එම නම් දරුවන්ට යෙදීමට පියවරගත් බව එම දරුවන්ගේ මව විදෙස් මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වීමට වයස් භේදයක් නොමැති බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඒ අද කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවැත්වෙන දෛනික මාධ්‍ය හමුවට එක් වෙමි. විශේෂයෙන්ම සමෘද්ධි ව්‍යාපාරය හා සම්බන්ධ පවුල් ලක්ෂ 20කට මුල්‍ය සහනාධාර ලබා දීම සඳහා සමෘද්ධි ව්‍යාපාරයේ යෙදී සිටින සමෘද්ධි නිලධාරී මහත්ම මහත්මාවන්, කළමනාකරණ මහත්ම මහත්මාවන් විශාල වෙහෙසීමකින්, විශාල වගකීමකින් අවදානම්ද නොතකා මේ රටේ ජනතාවට මේ මුල්‍ය සහනාධාරය ලබා දීම සඳහා දිවාරෑ වෙහෙසී මේ දිනවල කටයුතු කරනවා. අපි අපේ රජයේ ගෞරවය ඒ සියලු දෙනාට මේ අවස්ථාවේදී පුද කරන්න ඕනි. ඊයේ දිනයේදී මිය ගිය රෝගියා වයස 43ක් පමණ වියති තරුණ කෙනෙක්. ඔහු ඉතාලියේ සිට පැමිණ පැමිණෙන අවස්ථාවේදීම යම් සුළු රෝග ලක්ෂණ තිබිලා නිරෝධායන කඳවුර වෙත යොමු වීමෙන් පසුව වහාම රෝහල් ගත කරලා පොරොන්නරුවේ වැරිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ඔහු මිය ගියා. මේ පුද්ගලයාට වෙනත් ශරීරයේ අධික රුධිර පීඩනය, දිය වැඩියාව හෝ රකුගඩු බද්ධයක් හෝ වෙනත් සංකූලතා තිබිච්ච පුද්ගලයෙක් නෙවෙයි. නිරෝගී පුද්ගලයෙක් විදිහට ජීවත් වෙච්ච පුද්ගලයෙකුට මෙම රෝගය වැළඳුනාම එහි තියෙන භයානකත්වය නිසා ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාරම වලින් පස්සේ මිය ගියා. අපට කියන්න තියෙන්නේ මේ රෝගය යම් යම් රෝගයන්ට ගොදුරු වෙච්ච වෙනත් රෝගවලට ගොදුරු වුණාද නැද්ද කියන කාරණය නෙවෙයි මාර්යා වෙලා ගන්න. ඔහු තරුණ කෙනෙක්ද, ඔහු ඊට පෙර නිරෝගීව හිටිය කෙනෙක්ද, ඔහු යම් කිසි ලෙඩකට ගොදුරු වෙලා ඉඳලා මේ ලෙඩටත් ගොදුරු වෙච්ච කෙනෙක්ද කියන එක මේ රෝගයට ප්‍රශ්නයක් නෙවෙයි කියන එකයි අපිට තේරෙන්නේ. මේ රෝගය ව්‍යාප්ත වුණාට පස්සේ මේ රෝගය මැඩලන්න කටයුතු කරනවාට වඩා වැදගත් වෙන්නේ මේ රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අපි සියලු දෙනාම එක්ව කටයුතු කිරීම. COVID-19 වෛරසය ආසාදිතින් සහ ආසාදිතින් බවට සැකපිරිස් මෙන්ම ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් නැවත නැවතත් දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු බවට සෞඛ්‍ය අංශය ඇතුළු බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය කිරීමේ සාකච්ඡාවකට එක් වෙමි. COVID-19 වසංගතයේ හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරන සඳහා රජයේ ක්‍රාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැතුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදනිය මහතා වෛරසයේ භූගෝලීය ව්‍යාප්තිය සහ එය පාලනය කරනු පිණිස රජයේ එකත් ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පැහැදිලි කළා. රට තුළ වෛරසයේ ව්‍යාප්තිය හඳුනාගත් මුල් අවස්ථාවේම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයගත් කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම සෞඛ්‍ය ගැටලුව පාලනයෙන් ගිලිහී යනුදී කළමනාකරණය කිරීමට හැකි වූ බව අනතුරුව සිදු වූ අදහස් හුමාරුවේදී ප්‍රකාශය කෙරුණා. එසේ වුද අවධානම තවම පහව ගොස් නොමැති බවට සාකච්ඡා වුණා. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මෙතෙක් කළ අයුරින් වෛරසය මර්ධනය සඳහා ඉදිරියටත් තීරණ ගනුයේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂණ සහ නීති ඇතුළු අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ දැනුම සහ නිර්දේශ මත පදනම් වෙමින් රෝගයේ ගෝලීය ව්‍යාප්තිය නිරීක්ෂණය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වරින් වර කරන නිර්දේශ අධ්‍යයනය කොට සුදුසු පරිදි පිළිපැදීමටද තීරණය කරනු ලැබුවා. දැනට ආරම්භ කර ඇති කොරෝනා මර්ධන වැඩසටහන වඩාත් විධිමත්ව තත්ත්වය පාලනය වනතුරු ඉදිරියට ගෙන යාමට සාකච්ඡාවේදී එකගත්වයට එළඹුණා. ආසාදිතයන් ආසාදිතයන්ැයි සැක කරන පිරිස සහ ඔවුන් ඇසුරු කළ අය නැවත නැවතත් දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු බවද තීරණය කෙරුණා. වසංගතය පාලනය කිරීමට සමත් වූ සෙසු රටවල් අනුගමනය කර ඇත්තේ එවැනි පිළිවෙතක්. ආසාදිතයන් සහ ඔවුන් ඇසුරු කළ අය නිවැරදිව හඳුනා ගැනීමට හැකි වී ඇතැයි ආරක්ෂක බලධාරීහු සඳහන් කළා. ජනතා බදු මුදල් යොදා ගනිමින් ජනතාවට සහන ලබා දීමේදී එය පක්ෂග්‍රාහී නොවන ලෙස සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විශේෂයෙන්ම රාජ්‍ය අරමුදල් වලින් විපතට පත් වුණු ජනතාවට සහන ලබා දෙනකොට හැමෝම මතක තබා ගන්නට ඕන මේ ලබා දෙන්නේ මේ බෙදා දෙන්නේ බදු ගෙවන්නන්ගේ සල්ලි, රටේ සල්ලි, ජනතාවගේ සල්ලි, කාගේවත් පුද්ගලික බූදලයක්වත් කාගේවත් පුද්ගලික සම්පතක්වත් නොවේ. අපි යෝජනා කරන්නේ මේ යාන්ත්‍රණය හැසිරවීම රජයේ නිලධාරීන්ගෙන් පමණක් විය යුතු කාර්යයක්. මේ බෙදා දීමේ යාන්ත්‍රණයටත් සුදුස්සන් හඳුනා ගැනීමේ යාන්ත්‍රණයටත් ප්‍රතිලාභීන් තීරීමේ යාන්ත්‍රණයටත්
දේශපාලඥ හවුලුණයි කියන්නේ මුළු වැඩසටහනම අකර්මණ්‍ය වෙනවයි කියන එකයි. ඒ නිසා මම කාරුණිකව වර්තමාන රජයෙන් ඉල්ලීමක් කරනවා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ කමිටුවට තමන්ගේ පාර්ශවයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් ඒ කොට්ටාසවල සහන ලබා දීම වහාම නතර කරලා රජයේ නිලධාරින්ගෙන් සමන්විත වූ නිර්ව්‍යාජ නිර්පාක්ෂික විනිවිද භාවයෙන් යුක්ත වූ සාධාරණ ක්‍රමවේදයක් තුලින් රාජ්‍ය නිලධාරින්ගේ පමණක් මූලිකත්වයෙන් ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ ආරක්ෂක ශේෂ්ත්‍රයේ මූලිකත්වයෙන් පමණක් මේ සහන ලබා දීමේ සාධාරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නයි කියලා මම රජේනුත් වගකිවයුත්තන්ගෙනුත් ඉල්ලීමක් කරනවා. රටේ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය සමග පීඩාවටපත් ශ්‍රී ලාංකික ඔබ සැම අප කිසි විටකත් අමතක කර නැහැ. බොහෝ අපහසුතා අවහිරතා මැදේවත් ඔබ වෙත සෙනෙහසේ දෑත දිගු කරමින් සියත ලෙංගතුකම යළිත් ආරම්භ කිරීමට අප තීරණය කළා. ඒ අනුව ඔබට අවශ්‍ය සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් හෙට සිට අපි එනවා ඔබේ ගමේ ඔබේ නගරයේ ආගමික සිද්ධස්ථාන වෙත. මනුස්සකම පෙන්වන්න පුළුවන් හොඳම වෙලාව තමයි කෙනෙක් අසරණ තත්වයට කෙනෙක් අපහසුතාවයට පත්වන මොහොත. මේ වෙලාව අමාරු වෙලාවක්. මේ වෙලාව හරිම අපහසු වෙලාවක්. ඒත් අපි අපේ අපහසුතාවය අමාරුව පැත්තකින් තියලා ඔබ සමීපයට එන්නට හිතුවේ අවාසනාවක්. අපිට බෑ ඔබ ළඟට එන්න. ඒත් සියත කියලා කියන්නේ ජනතාව ළඟින්ම හිටපු ජනතාවගේ හදවත් තුල ලැබුම්ගත් නාලිකාවක්. එක් උදාහරණයක් විතරක් මම ඔබට මතක් කරන්නම්. මහා ගම් වතුර රකුසගෙන් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක් බිලිගනිද්දී මේ ජනතාවට පිහිටක් වන්නට සරණක් වන්නට එදා සියත ලෙංගතුකම අපි මූලිකත්වයට ගත්තා. මේට කලකට පෙර අපි ආරම්භ කළ ලෙංගතුකම ඔබ වෙනුවෙන් ආරම්භ කරන්නට මේ මොහොතේ තීරණය කළා. ඔබට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉතාම සුරක්ෂිත ලෙස ඇසුරුම් කිරීම සහ ලොරි රථ වෙත නිකුත් කිරීමේ කාර්යය අද දින වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී අජා සෆීක් මහතා සහ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම් මහතා ප්‍රමුඛ අපායතනී ප්‍රවර්ධනාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙලෙස සිදු වුණා. කරන්නට බොහෝ කැපකිරීම් තිබෙනවා. ඔබ වෙනුවෙන් අපිට කළ නොහැක්කක් නොමැති තරම්. දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ ආකාරයෙන් අසරණව පීඩාවට පත්ව සිටින ඔබේ නිවසටම එන්නට අපිට අද බැහැ. ඒත් ඔබ ළඟටම ඇවිල්ලා ඔබේ ආසන්නතම විහාරස්ථානයට ඔබේ එදා වේලට අත්‍යවශ්‍යම ආහාර ද්‍රව්‍ය ලබා දෙන්නට සියත ලෙංගතුකම අපි එනවා. සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳගනිමින් මෙවර දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි විහාරස්ථාන, දේවස්ථාන, කෝවිල් ඇතුළු ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ඔබට අවැසි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙනවිත් දෙන්නට අපි සූදානම්. අපි හෙට දවසේ සිට මේ ක්‍රියාන්විතය රට පුරා ආරම්භ කරන්නේ සියත ලෙංගතුකම එක්ක ඩයලොග් අත්වැල් බැඳගනිමින්. ආසයි ඔබත් එක්ක එකට එකතු වෙලා වෙනද වගේම ලෙංගතුකම බෙදා ගන්න. ඒත් අපි ළඟින් නොසිට දුරින් සිට සිතින් ඔබ සමග ඒකාත්මික වෙමින් මේ මොහොතේදී ඔබට අවැසි සරණ වන්නට සියත ලෙංගතුකමින් සූදානමින් හෙට සිට අප පැමිණෙනවා. හෙට අප මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන්නේ අපගේ මේ වැඩසටහනට ආශිර්වාද ලබා ගනිමින් ප්‍රථමයෙන්ම අපගේ ආධාර ශ්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කරමින් ඔබට බෙදා හදා දෙන්නටයි. ඩයලොග් සමග සියත ලෙංගතුකම ඔබ වෙනුවෙන් ඔබේ ළඟටම. පවතින කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට දිවයින පුරා විෂබීජ හරණ වැඩසටහන් හා විවිධ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් පෙරකුම්පුර ග්‍රාම නිලධාරී පසමේ ජීවත් වන පවුල් 157කට අත්‍යවශ්‍ය වේලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් ඊයේ දින සිදු කෙරුණා.
මහනුවර අකුරණ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු හමුවීමත් සමග සෞඛ්‍ය අංශ විසින් එම ප්‍රදේශයේ තවත් කොරෝනා වෛරසය ආසාදනය වූවන් සිටි දයන්න ඔවුන්ගේ නිවෙස් වෙතට ගොස් පරීක්ෂා කිරීම සිදු කර තිබෙනවා. එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සංජීව කුරුඳුගහ මඩ මහතා සහ අකුරණ මහජන සෞඛ්‍ය පරීක්ෂක SWN ප්‍රේමතිලක මහතා, අලවතුකොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක SHS සෙනවිරත්න මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ මහනුවර ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේද සහය ඇතිවයි මෙම කාර්ය සිදු කර ඇත්තේ. කොරෝනා වෛරසය හේතුවෙන් දුෂ්කරතාවයට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභින් වෙනුවෙන් රජය විසින් වෙන් කරන ලද රුපියල් කෝටි 2.5 මුදලක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල සමෘද්ධි ප්‍රතිලාභින් 72,000ක් සඳහා පොලි රහිත ණය ක්‍රමයේ යටතේ එක් අයෙකුට 10,000 බැගින් ලබා දීමට කටයුතු කර තිබෙනවා. අනුරාධපුර තන්තිරිමලයේ බෝගඩ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක් වූ පිරිසක් ඊයේ දින නිරෝධායන අවසන් කර නිවෙස් බලාපිටත්ව ගියා. වන්නේ ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත කරන ලද මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ ඉන්දියාවේ සංචාරක ගොස් පැමිණි 113 දෙනෙකු මෙලෙස නිරෝධායනයකට ලක් කර තිබෙනවා. කොටදෙනියාව කැලෑගෙදර ප්‍රදේශයේ පුත්කලියක විසින් නිර්මාණය කරන ලද විෂබීජ හරණ කුටියක් කොටදෙනියාව පොලිස් ස්ථානයේ ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම මගින් රෝහල්වල සහ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල සුවසේවා සත්කාර සිදු කරන කාර්ය මණ්ඩලය පරිහරණය සඳහා භාවිතා කිරීමට රුපියල් 145ක වටිනාකමකින් යුත් පුද්ගල ආරක්ෂිත ඇඳුම් කටල 4000ක් සහ උෂ්ණත්ව මානක තොකයක්ද යුනිලිවර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ අරුණ මාවින් මඩ සහ මාධ්‍ය ප්‍රධානි චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් විසින් අවත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය වෙත බාර දීම සිදු කෙරුණා. මෙතර වෛද්‍ය හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාවය රැකගැනීමේ අරමුණින් ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම මගින් රුපියල් 120කට අධික වටිනාකමකින් යුත් දුර සන්නිවේදන ටෙලි සාකච්ඡා පැවැත්වීමේ හැකියාව ඇති තාක්ෂණික උපකරණ තොගයක් අද දින අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය වෙත බාර දීම සිදු කෙරුණා. විදුලි හා යාන්ත්‍රික කොන්ත්‍රාත් සමාගමක් වන AD පෙරේරා ඇන් සොංග් සමාගම මගින් රෝහල්වල සුවසේවා සත්කාර සිදු කරන කාර්ය මණ්ඩලයේ පරිහරණය සඳහා භාවිතා කිරීමට ශල්‍ය ඇඳුම් කටල 1555ක් සහ ශල්‍ය ඇඳන් 40ක් ප්‍රදානය කිරීම අද දින සිදු වුණා. එහි වටිනාකම රුපියල් 130කට අධිකයි. හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන දුමින්ද දිසානායක මහතා විසින් වෛද්‍ය හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාවය රැකගැනීමේ අරමුණින් රුපියල් 103ක් වටිනා මුහුණු ආරක්ෂිත උපකරණ තොගයක් ප්‍රදානය කිරීම අද දින සිදු වුණා. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරු කමිටුවේ සමාජිකයන් විසින්ද පරිත්‍යාගයක් අද දින සිදු කර තිබෙනවා. වෛද්‍ය හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පරිහරණය සඳහා භාවිතා කිරීමට පුද්ගල ආරක්ෂිත ඇඳුම් කටද 50ක් ලබා දුන් අතර එහි වටිනාකම රුපියල් 105කට අධිකයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මගින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුත්කලින් 172 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා පසුගිය මාර්තු මාස 21 වන දින ඉරණමඩු ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබුවා. මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් සහ ඍජු අධීක්ෂණය යටතේ සියලු පහසුකම් සහිතව ස්ථාපිත කර තිබෙනවා. ගුවන් හමුදා ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානය තුළ පිරිමි පුත්කලින් 45 දෙනෙකු, කාන්තාවන් 127 දෙනෙකු මෙයට අයත් වනවා. මෙම පිරිස දින 14ක් පුරාවට නිරෝධායනට ලක් වූ අතර ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ අනදිර නිලධාරී ගෲප් කැප්ටන් රොහන් පතිරණ ඇතුළු කාර්ය මණ්ඩලයේ අධීක්ෂණ යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරීමෙන් පසු අද දින ප්‍රවාහන පහසුකම්ද සලසා දෙමින් සිය නිවෙස් වෙතට පිටත් කර තිබෙනවා. මාතර ඌරුමුත්ත ප්‍රදේශයේ පදිංචි ඌරුමුත්ත අල්මේදා මහවිද්‍යාලයේ 11 වන වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි HG මදුෂාන් සහ ඔහුගේ අසල්වාසියෙකු වන ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකු වන 32 හැවිරිදි උදාරශ්‍රී වික්‍රම යන තරුණයින් දෙදෙනා තමන්ගේ නව නිෂ්පාදන දැනුම උපයෝගී කර ගනිමින් ස්වයංක්‍රීයව ක්‍රියාකණ්ඩ විෂබීජ හරණය කිරීමට හැකි කුටියක් නිර්මාණය කර කබුරු පිටිය මූලික රෝහලට ලබා දීම ඊයේ දින සිදු කර තිබෙනවා. නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ කොතලවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත විෂබීජ හරණ කුටියක් ස්ථාපිත කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බන්ධනාගාර රැඳවියන් 2961 දිනකෝ අපමත මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. අධිකාරු ජනාධිපතිතුමන්
හදිසියේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ කරන ලද සංචාරයේදී රැඳවියන් එවැගේම නිලධාරීන් විසින් කරන ලද යම් යම් මිල්ලීම් පිළිබඳව සාකච්ඡා කිරීමේදී බන්ධනාගාරයේ අධික තදබදය පිළිබඳ වූ ගැටලුව මනාව අවබෝධ කරගත්තා. ඒ අනුව එතුමන්ට දැඩි අවශ්‍යතාවයක් තිබුණා. දැඩි තදබදයක් තිබෙන බන්ධනාගාර පරිශ්‍රයන්නේ මේ රැඳවියන්ට යම් නෛතික කාර්යභාරයකින් සහනයක් ලබා දිය හැකි නම් ඒ ලබා දීලා අධික තදබදය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ගයක් ගැනීම. මේ සඳහා විශේෂ කමිටුවක් එතුමන්පත් කරයි. කමිටුවත් එක්ක පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවට අපි කටයුතු කළා. මේ වන විට සිරකරුවන් සමත්යකට 2961 දිනක් නිදහස් වෙලා ගිහිල්ලා තියෙනවා. මාර්තු මාසේ 23 වෙනි දවසේ බන්ධනාගාරගත සිර සැක දෙපාර්ශ්වයේම ගහණය 25633. අප්‍රේල් 3 වෙනිදා අවසන් වෙන විට එම සංඛ්‍යාව 22672 දක්වා අඩු වෙලා තිබෙනවා. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් 284 දෙනෙක් නිදහස් වෙලා තිබෙනවා. ඒ වගේම ත්‍රිකුණාමල බන්ධනාගාරයෙන් 117 දෙනෙක්, මඩකලප බන්ධනාගාරයෙන් 162ක්, වවුනියාවෙන් 164ක්, මැගසින් බන්ධනාගාරයෙන් 154ක්, වාරිපර බන්ධනාගාරයෙන් 152ක්, මාතර බන්ධනාගාරයෙන් 90ක්, වැලිගඩ බන්ධනාගාරයෙන් 33 දෙනෙක්, දුම්බර බන්ධනාගාරයෙන් 117ක්, ඒ වගේම මීගම බන්ධනාගාරයෙන් 289 දෙනෙක්, යාපනයෙන් 332ක්, කළුතරෙන් 229ක්, බදුල්ලෙන් 246ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් 85ක්, මොණරාගල බන්ධනාගාරයෙන් 29ක්, ඒ වගේම අගුණකොළ පැලස්ස බන්ධනාගාරයෙන් 151ක් හැටියට නිදහස් වෙලා තිබෙනවා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය තොරතුරක් සම්බන්ධව පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අප්‍රේල් මස 10 දින සිට 15 වන දින දක්වා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව වසා දැමීමට කටයුතු කරන බවත්, එම කාලය තුළ නීතිය දැඩිව ක්‍රියාත්මක වන බවත්, එමෙන්ම ආහාර සැපයීම්, බෙදා හැරීම් සේවා, මාර්ගගත ඇනවුම්, බේකරි නිෂ්පාදන වාහන ආදී කිසිවක් එම කාලය තුළ ක්‍රියාත්මක නොවන බවත්, කිසිදු වෙළඳ සැලක් විවෘත කිරීමට ඉඩ නොදෙන බවත් සඳහන් කරමින් අසත්‍ය තොරතුරක් මෙලෙස සමාජ මාධ්‍ය ජාලාවසේ සංසරණය වෙමින් පවතින බවයි. එම තොරතුරෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, රජය විසින් මේ දක්වා එවැනි තීරණයක් ගෙන නොමැති බවත් මහජනතාවට දන්වා සිටින බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරන්නේ. එසේම මෙවැනි අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලාවසේ හුවමාරු නොකළ යුතු බවත්, මහජනතාවට ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය අවවාද කරනු ලබන බවත් මෙහි වැඩිදුරටත් සඳහන් වෙනවා. මෙම අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා තුළ මුදා හරින හා බෙදා හරින තැනැත්තන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අද උදැසන 6 සිට මධ්‍යහන 12 දක්වා කාල සීමාව තුළ ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 242ක් සහ වාහන 83ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. මේ අතර ඇඳිරි නීති කාල සීමාව තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවලදී නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදන කටයුතු වල නිරත වූ පුද්ගලින් අත්අඩංගුවට ගැනීමටද පොලිසිය කටයුතු කළා. අද උදෑසන 6 සිට අද මධ්‍යහන 12 දක්වා ගත වූ පැය 6ක කාල සීමාව තුළ ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 242 දෙනෙකු සහ වාහන 83ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය 20 වන දින සවස 6 සිට අද මධ්‍යහන 12 දක්වා කාල සීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලින් සංඛ්‍යාව 12465ක්, අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 3100ක් බවයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ. මේ අතර අද දිනේත් දිවයිනපුරා පොලිස් මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂාවට ලක් කළ අතර බොහෝ මාර්ග බාධක රාජකාරී සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය ලබාගෙන තිබුණා. මේ අතර ගත වූ පැය 24 තුළදී ඇඳිරි නීතිය කඩකරමින් මාර්ගවල ගමන්ගත් පුද්ගලයින් 52 අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 39 පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. අනුරාධපුර පොලිසිය පවසන්නේ ඉදිරියේදීද නීතිය දැඩිව ක්‍රියාත්මක කරමින් ඇඳිරි නීතිය කඩකරමින් මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නොකඩවා සිදු කරන බවයි. මේ අතර
ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 71 දෙනෙකු මඩකලපුව කාත්තන්කුඩිය පොලිස් වසමේදී කාත්තන්කුඩිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා. මෙම පොලිස් වසමේ ඇඳිරි නීතිය පැනවූ පසුගිය සතියක කාලය තුලදී 71 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවයි කාත්තන්කුඩිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් මඩකලපුව නගරය පාළු වී ඇති අතර පොලිසිය හා හමුදාව ආරක්ෂක කටයුතුවල යෙදී සිටිනු දක්නට ලැබුණා. මේ අතර ඇඳිරි නීති කාලසීමාවේදී නීති විරෝධී ලෙස මත්පැන් ප්‍රවාහනය සහ මත්පැන් නිෂ්පාදනයේ නිරත වූ පුද්ගලයන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදීම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. පානතුරු වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් ගාල්ල අක්මීමන හියාරේ රක්ෂිත වනාන්තරයේදී සිදු කළ වැටලීමකදී මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථාන දෙකක් වටලා තිබෙනවා. බණ්ඩාරවිල ප්‍රදේශයේ වසදමා ඇති සංචාරක හෝටලයක නාන කාමරයක් තුළද නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන ගොස් තිබුණා. බදුල්ල හෑගුඩ ප්‍රදේශයේ නිවසක් තුළ ආහාර පිසීමට යොදාගන්නා විදුලි උපකරණ තුළද මත්පැන් නිෂ්පාදනය කළ පුද්ගලයෙකු බදුල්ල පොලිස් වසමේ ඌව දිසාව භාර දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා. බදුල්ල නගරයේ අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ මත්පැන් බෝතල් 128ක් සමග සැකකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බදුල්ල පොලිසිය සමත් වුණා. පරිත්‍යාග ශීලීත්වයෙන් හා මානව දයාවෙන් යුතුව ජාතික වගකීමට උරදීම සඳහා සියලු දෙනා එක්වන ලෙසට ඉල්ලා සිටිමින් හිටපු කථානායක කරු ජයසූරිය මහතා විසින් මාධ්‍යට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හිටපු කථානායක කරු ජයසූරිය මහතා මාධ්‍යට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම උත්ගත වැතේ විවසනය හමුවේ අර පිරිමසුම් දායක සරල පරිභෝජන රටාවකට අවතීර්ණ වෙමින් පරිත්‍යාගශීලීත්වයෙන් යුතුව ජාතික වගකීමට උරදෙන ලෙස ප්‍රමාණවත් ආර්ථික පසුබිමක් සහිත සියලු පුරවැසියන් වෙත ආයාචනා කරමේ. මින් පෙර අංග කිහිපයකින් සමන්විත වූ සුපුරුදු ආහාර වේලෙන් එක ව්‍යංජනයක් හෝ අඩු කර එම කොටස මානව දයාවෙන් යුක්තව පිහිටක් ඇවිසි නැති පරිචන වෙනුවෙන් කැපකිරීම තුළින් මෙම අවස්ථාවේදී එම ජාතික යුතුකමට දායක විය හැකි වනු ඇත. දැනටත් එවැනි පරිත්‍යාගශීලී හදවත් ඇති මිනිසුන් විසින් කිසිදු ප්‍රසිද්ධියකින් තුරව අප සමග එක්ව එවැනි සත්ක්‍රියාවන් ඉටු කරමින් සිටින බවද කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කරමි. මෙම අවස්ථාවේදී ආහාර සැපයුම් ක්‍රියාවලියෙහි ගැටලු සහගත තත්ත්වයක් තිබුණද රට තුළ ආහාර හිඟයක් නොමැති නමුත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇතිවීම අවධානම දැඩි සැලකිල්ලට ගත යුතු වේ. මෙවන විටත් රජයේ මෙහෙයවීමෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ ඇතුළු අදාළ ආයතන අනාගත ආහාර සුරක්ෂිතතාවය උදෙසා ගෙවතු වගාවන් දිරිමත් කිරීම කෙරෙහි ප්‍රවිෂ්ඨව තිබීම පැසසිය යුතුය. මාතෘභූමියේ සරු මහ පොළවත් අපගේ දහඩිය බිඳුවත් කෙරෙහි විශ්වාසය තබමින් අනලස්ව ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට එළඹීම තුළින් අනාගතයේදී ඕනෑම ආහාර අර්බුදයකට මුහුණ දීමට ජාතියක් ලෙස අපට හැකිවනු ඇති බව සිහිපත් කරමි. දරු මුණුපුරන් සමග නිවසේ ගෙවී යන මෙම කාලය සරුසාර සෞභාග්‍යමත් ගෙවත්තක් බිහි කිරීමට ඵලදායීව යොදා ගන්නා ලෙසද සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි. උපුටා ගැනීම අවසන්. හිටපු කථානායක කරු ජයසූරිය. පාර්ලිමේන්තුව කැඳවීම සඳහා අවශ්‍යතාවයක් නොමැති බව හිටපු රාජ්‍ය මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇතැම් පිරිස් මේ වෙලාවේ කියනවා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. මේ වෙලාවේ ජනතාව ඉල්ලන්නේ පාර්ලිමේන්තුව කැඳවලා තවත් මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර දෙන්නවත් පඩි දීලා පාර්ලිමේන්තුවේ සේවකව ගනලා වියදම් කරන එකවත් නෙවෙයි. මේ වෙලාවේ ජනතාව ඉල්ලන්නේ මේ වෛරසය පැතිරවීම වළක්වන්න
ආණ්ඩුවට කටයුතු කරන්න කියන එක. ජනතාවට වෙලාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙන්න කියන එක තමයි ජනතාවගේ ඉල්ලීම. මේ වෙනකොට ජනාධිපතිතුමාත් ගරු අගමැතිතුමාත් රජය මෙගිටාම මැනවින් කළමනාකරණය කරගෙන යනවා. ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ ලබා දෙමින් මේ රෝගය ව්‍යාප්තිය වැළැක්වීමට ගත යුතු සියලු පියවර ගන්න. ඒ වගේම ජනතාවට අවශ්‍ය සහන ලබා දෙමින් යනවා. ඒ නිසා මන්ත්‍රීවරුන්ට ගෙවල් වලටලා ඉන්න බැරි නිසා මාසික පඩි එන්නේ නැති නිසා මේ පාර්ලිමේන්තුවක ඇඳලා පඩි ගන්න විපක්ෂයේ සමහර මන්ත්‍රී උත්සාහ කරනවා. ඒ නිසා මේ වෙලාවේ කිසිසේත් පාර්ලිමේන්තුවක ඇඳවිය යුතු නැහැ. ආණ්ඩුව ජනාධිපතිතුමා අගමැතිතුමා මේ ගෙනියන වැඩපිළිවෙල පිළිබඳ ජනතාවගේ ප්‍රසාදයක් තියෙනවා. මේ රටේ කිසිම පුරවැසියෙක් පාර්ලිමේන්තුවක ඇඳවන්නේ කියන ඉල්ලීමක් කරන්නේ නැහැ. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසන්නේ පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවයි. රජයේ කිසිදු ආකාරයේ වැඩපිළිවෙලක් නැහැ. අද වෙනකම් මේ දුප්පත් ජනතාව එදිනෙදා හම්බ කරගෙන ජීවත් වෙන ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙලක් යොදවලා ඔවුන්ට යම් සහනයක් ලබා දෙන. ඒ හින්දා අපි රජයෙන් කියනවා තව තවත් මේ කාලය දීර්ඝ කරන්නේ නැතුව වහාම එදිනෙදා හම්බ කරන ජනතාවට ඒ වගේම අඩු ආදායම්ලාභී ජනතාවට වහාම තමුන්නාන්සලා යම් සහන මල්ලක් ලබා දෙන්න කටයුතු කරන්න. එහෙම නොකළොත් මේ අසහනය තව තවත් වැඩි වෙන්න ඉඩකඩ බොහෝ සෙයින්ම තියෙනවායි කියන එකත් අපි රජයට පැහැදිලිවම කියන්න ඕනේ. අවහම පාර්ලිමේන්තුව කැඳවලා මේ රටේ මේ ගන්නා වූ තීන්දුව తీරන පිළිබඳව සාකච්ඡාවක් කරන්න, ඒ පිළිබඳව මේ රටේ මහජනතාව දැනුවත් කිරීම සඳහා එවාගෙම විපක්ෂයේ සහයෝගය මේ ආණ්ඩුවේ තිබෙන වැඩපිළිවෙල් වලට ඒ සහයෝගය ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. මොකද එහෙම නැතුව මේ යන ගමනේ තුල ආණ්ඩුවේ නීතිමය භාවය පිළිබඳවත් එවාගෙම ආණ්ඩුව ලබන මාස සිට මුදල් වේදම් කිරීම තියෙන ඒ නීතිමය හැකියාව පිළිබඳවත් විශාල අර්බුද රාශියකට ආණ්ඩුවට මොන දෙන්න වෙනවා. ඒ හින්දා ඒ අර්බුද වලින් ගොඩ යන්න නම් මේ නීතිමය ප්‍රශ්න වළක්වා ගැනීම නම් මේ විවස්ථාමය අර්බුදය විසඳ ගන්න නම් වහාම පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ. එම පුවතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත හමුවන්නේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.